හිතපල්ලා බං හිතපල්ලා මේ හැම දෙයක්ම දැකපල්ලා. ඈ දැකලා ජීවිතේ තමන්ගේ ජීවිතය හදා ගන්න ඕන මේ මග. මම මේ කතාව කියන්න නැත්තම් බෑ. එතකොට උඹලා හිතපල්ලා අපේ දියා තාත්තා ඩ්‍රයිවින් කරපු පඩියකින් අපිට හොඳට කණ්ඩ දුන්න පුතා. ඉස්කෝලේ යව්වාට යව්වා පන්ති යන්න කියලා බල කරේ නෑ. අපිට නිදහස දුන්නා. කන්න බොන්නතර දුන්නා. ඕන කෙනෙකුට කණ්ඩක් දුන්නා. අපේ දියා සාමාන්‍යයෙන් රෑ කරුණත් කවුරු හරි ඇවිල්ලා බත් කාලේ ගිය අතීතයක් තිබ්බා. දැන් ගෙවල් වල එක තියෙනවද බා? නෑ. දැන් තමන්ගේ ඥාතියෙක් කෙනෙකුට කැමතිද උඹලා? ඈ? කැමති? නෑ. උඹලගේ ඥාතියෙක් කෙනවා. ඥාති කට්ටියක් කෙනවා ඒ පවුලේ හතර පහ දෙනෙක් කියපල්ලාකෝ. උඹලා ගෙදර එනවා දවසක් ඉඳලා යන්න. උඹලා හරි ආසද? ඉතර මතක් කර බලකො අවුරුදු 40ට වඩා වැඩි උන් ටික. මොකද මගේ වයසේ උන්ට එහාට මේ අත්දැකීම් වැඩිම තියෙන්නේ. නේද? මං හරිද වැරදිද? ඉතර කොහමද? සතුටු නැද්ද මං කවුරු හරි එනකොට? ඉතර ඉතන අනේ මාමලාව නම් හොඳයි. නේද බං? දැන්? දැන් හිතනවද? අරේ ආවොත් හොඳයි කියලා හිතනවද උඹලා? නෑ මං අහන්නේ උඹලා හිතනවද බං? නෑ. ඇයි එහෙම උනේ බං අපිට? අම මේ උත්තම જાතියන්නේ දැන් ඉන්නේ අපේ පම පොළේ එහෙමනේ කියන්නේ උත්තම ශ්‍රේෂ්ඨ අභීත જાති අභිමානවත් අභිමානනීය જાතියන්නේ මම මේ මව පොළේ ඉන්නේ එහෙමනේ අපි හිතන් ඉන්නේ එහෙමනේ මේ හිතන් ඉන්නේ කොහ අපේ අභිමානේ බං ඈ බං අපේ අභිමානේ කො බල්ලට ගින්නේ බං හේතු ඇයි බල්ලංගෙන් අභිමානේ පෙන්වන්න හදනවා ලොකු බල්ල ගෙවල්ලට ගේනවා නේ බං ඒ ගෙනල්ලා මොකද්ද පෙන්වන්න හදන්නේ අභිමානේ ලොකු බල්ලෙක් ඉන්නේක අභිමානය සමහර අයට. එහෙම පේන්නේ නැද මට සමාජයේ? බල්ලා හදලා බල්ලගෙන් අභිමානේ කොට නගන්න හදන කොටසක්. මට ඒක මම මේ කතාවට ගත්තේ ඒ හින්දා නෙමෙයි. පුතා දැන් ඒක පන්සල් වලටත් ඇවිල්ලා. පන්සලටත් ඇවිල්ලා බල්ලා ලොකු බල්ලා හදන එක. හොඳයිද මම පන්සලේ එහෙම හදන එක ඔය ලොකු බල්ලෝ කියන වාස වගේ බල්ලෝ හදන එක මේ පන්සලට පිටිස් යනේන පන්සලක අර වගේ සතෙක් හදන එක සුදුසුද? මං අහන්නේ ඔච්චරයි. නිකා විභාගාත යන විදියට හදුවට කමන්නේ නැහැ. අර අර ලොකු විදියට ගැලපෙනවද බං? පන්සලට යන්නේ එතකොට සායකය බයෙන් නෙමෙයිද? මං අහන්නේ ඔච්චරයි. උඹලා යනවද හොඳ කන බල්ලෙක් ඉන්නවා කිව්වොත්? බයෙන් නෙමෙයිද යන්නේ? ඉතින් තේරුම් ගනින්න ලොකෝ බං. බල්ලෝ ඉන්න තැන නම බලව බල්ලෝ ඉන්නේ. ඒ දැන් මං කියන්නේ එතකොට බල්ලෝ කවුද කියලා අඳුන ගනින්න. ඇයි? මන් දන්නේ නැහැ මගේ කටින් පිට වෙන වචන මොනවද කියලා මං හිතලා කියන ඒවා නෙමෙයි පුතා එන දේ මං කියන්නේ මං කාටවත් අපහාස කරන්නවා කාටවත් නෑ ගන්න මම ඉන්නේ නෑ මම දකින්න දේ මම කියන්නේ උඹලා මේ තුල තියෙන දේ හරය අරගෙන ජීවිත අදා ගන්න කියලා